සයුරෙන් එහා ලෝකයේ සිද්ධ වෙන වැදගත් සිදුවීම් සයුරෙන් මෙහාට ලංකාවේ අපිට අත්හරින්න බැහැ. අපිටත් ඒවයි දැනෙන බලපෑම් තියෙන නිසා විශේෂයෙන්ම අපේ වැඩසටහනත් එක්ක සජීවීව එකතු වෙලා ඉන්න ඔබ රාජ්‍ය පරිපාලන සේවා විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබ දන්නවා ගෝලීය ප්‍රවණතා සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්න පත්‍රයක් තිබෙනවා. ඉතින් මේ ගෝලීය ප්‍රවණතා පිළිබඳව අවදියෙන් සිටීම දැනුවත් වීම ඉතාම වැදගත්. ඒ නිසා අපේ සජීවී සාකච්ඡාව මෙතැන් සිට ඔබට විවෘතයි. එන්න අඩුපාඩුවක් නම් වෙන්නේ නැහැ. අත පිරෙන්න හිත පිරෙන්න දැනුම අරගෙන යන්න පුළුවන්. මේ දැනුම් ගබඩාවක් අපේ මෙදිරියට ඇවිල්ලා ඉන්නේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා. ස්තුතියි නිලන්ති. ඔබේ ප්‍රවේශයට මම කරුණක් එකතු කරන්න කැමතියි. සයුරෙන් එතර සිදුවීම් සමහර විට සයුරෙන් මෙතර සිදුවීම් වලටත් වඩා අපේ රටවල විශේෂු රටවල ජන ජීවිතයට තීරණාත්මක බලපෑමක් කරන සමයක තමයි අපි ඉන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ඒ ශාස්ත්‍රය අධ්‍යයනය කරන නිසා එහි වැදගත්කම හුවා දක්වන්න හදනවා කියලා. නමුත් අපි කන බොන අඳින පළඳින විලාසිතා මේ සියල්ල තීරණය කරන්නේ අද ඒ ගෝලීය සන්දර්භය ඇතුළේ තමයි තීරණය වෙන්නේ. අපේ වගේ රටවල ඔය හැම්බර්ගර්ස් ජනප්‍රිය වෙන්නේ ඒක අපේ සංස්කෘතිය කොටසක් වෙන්නේ මේ බලපෑම නිසා. ඉතින් විභාගවලින් සමත් වීමට පමණක් නොවේ ලෝකය අඳුනා ගැනීමට මේ දැනුම නිසි පරිදි අධ්‍යයනය කරනවා නම් ඒක අතිශය දුෂ්කර කාර්යයක්. මම මේ වැඩසටහනේ ආරම්භෙදි පරිදි අද සංනිවේදනය නැත්නම් දැනුම තොරතුරු ගලා යන යුගයක අපි ඉන්නේ. ඒ නිසා කියනවනේ මේක ඒජ් ඔෆ් ඉන්ෆර්මේෂන් තොරතුරු යුගය. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මේ තොරතුරු ගලා යන දොරටුවල දොරටු පාලකයෝ ඉන්නවා. ඒගොල්ලෝ දොරටු වලින් එහාට යන්න ඉඩ දෙන්නේ තමන්ට අවශ්‍ය තොරතුරු පමණයි. ඒ නිසා අපි ලෝකයේ අපිට ලෝකයේ දකින්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ දොරටු පාලකයන්ගේ ඇස් දෙකවලින්, අපේම ඇස් වලින් නෙවෙයි. අපේම ඇස් වලින් તો පුළුවන්, ඒකට විශාල වෙහෙසක් අවශ්‍යයි. හොඳයි නිලන්ති, අපි සුපුරුදු පරිදි පසුගිය සතියේ ලෝකයේ සිදුවුණු අර මං කිව්ව මේ ලෝකය පාලනය කරන බලවේගවලට සම්බන්ධ සිදුවීම් කිහිපයක්. එකක් පසුගිය ජූලි 3 එනම් බදාදා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර අසල තිබෙන සංක්‍රමණිකයන්ගේ රැඳවුම් කඳවුරක් ගුවන් ප්‍රහාර දෙකකට ගොදුරු වුණා. මේ ගුවන් ප්‍රහාර වලින් සිදු වූ ඇති මරණ සංඛ්‍යාව ගැන දැනට තියෙන තොරතුරු වල පරස්පර බවක් තිබෙනවා. නමුත් බොහෝ වාර්තා වලින් කියවුනේ 44ක් පමණ මිය ගිය බව, 80කට තුවාල සිදු වී ඇති බව. ඇතම් වාර්තා වල කිව්වා මිය ගිය සංඛ්‍යාව 80ක් කියලා. කෙසේ වුවත් බියකරු කුරිරු මිනිස් ඝාතනය. කවුද මේ මිය ගිය ජනය? මොවුන් ලිබියාවෙත් විශේෂයෙන් සෙසු රටවලිනුත් පලා ඇවිත් යුරෝපයට යන්නට බලාපොරොත්තු වෙන සිටින දුප්පත් දිලිඳු මිනිස්සු. අර අපි කලින් දවසේ කිව්ව විදිහට මේ නිල්ල සොයා යන මිනිස්සු එයාට ඒ තමන්ගේ රටවල ජීවත් වෙන්න බැරි නිසා, දරිද්‍රතාව, ප්‍රචණ්ඩත්වය, අසමානතාව වැනි සාධක නිසා. කවුද ප්‍රහාරය කළේ කියන එක ගැන වාදයක් තිබෙනවා. නමුත් ඇඟිල්ල දික් කරලා තියෙන්නේ අපි නිලන්ති අපේ මේ වැඩසටහනේදී එක දවසක කතා කළා ලිබියාවේ ගඩාෆි පාලනය අවසන් වීමෙන් පසු ලිබියාව තුවක්කු අතින්ගත් කණ්ඩායම්වල පාලනයට නතු වෙනවා. ඔය නිතර කියන රූල් ඔෆ් ලෝ නෙමෙයි එහෙ තියෙන්නේ රූල් ඔෆ් ගන්, තුවක්කුවේ පාලනය. ඒ තුවක්කුවේ පාලනයේදී ප්‍රධානම බලවේගයක් වෙනවා ලිබියාවේ උතුරු ප්‍රදේශයේ සිටින ලිබියානු ජාතික හමුදාව නමැති සංවිධානයක ප්‍රධානියා ජෙනරාල් හෆ්ටර්, කාලික් හෆ්ටර් කියන තැනැත්තා. ඔහු දැන් උතුරේ සිට ත්‍රිපොලි නගරයට ගමන් කරමින් සිටින්නේ මුළු රටේම පාලන බලය අල්ලා ගැනීම සඳහා.
ඔහුට තමයි ඇඟිල්ල දික් කරන්නේ බොහෝ ආරංචි මාර්ග මූලාශ්‍ර මේ ප්‍රහාරය පිළිබඳව. ඔහු කියලා තියෙනවා අපි එවැනි ප්‍රහාරයක් නොකළ බව. එක්සත් ජාතීන් සහ ලෝකේ ප්‍රබද්ධාන පෙළේ රටවල් ප්‍රහාරයේ හෙළා දුටුවා. එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නිලධාරියෙක් කිව්වා මේක යුද අපරාධයක්, මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්නට අවශ්‍යයි කියලා. නමුත් මෙතන තියෙනවා ව්‍යාජයක්, දෙබිඩි ස්වරූපයක් නිලන්ති. ලිබියාව නමැති රාජ්‍ය අපි පිටින් පිට කතා කරලා තියෙනවා දීර්ඝ කාලයක්, 1968 ඒක කලින් ඉතාලි යටත්. 1968 ඒ රටේ පාලන බලය හිමි කරගන්නවා කර්නල් මුවම්මර් ගඩාෆි. ඔහු බලයට එන්නේ ඡන්දෙන් නෙවෙයි, කුමන්ත්‍රණයකින්. ඔහුගේ පාලනය ඒකපාක්ෂිකයි, බොහෝ විට මර්ධනකාරී, අධිකාරීවාදී. එසේ වුවත් ගඩාෆිගේ පාලන සමය තුළ ඔහු ලිබියාව සතු දැවැන්ත තෙල් සම්පතෙන් ගලා එන ධනයෙන් විශාල කොටසක් වැය කළා තමන්ගේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තැනකට ගෙන ඒම සඳහා. දැන් මෙතෙන්දි අපි සලකා බැලිය යුතු වෙනම ගඩාෆි ඒකාධිපතියෙකු නිසා ඔහු පළවා හරිනවා නම් ඊට යහපත් සමාජයක් උදාවන බවට සහතිකයක් තිබිය යුතුනේ. එසේ නැත්නම් මට නම් සමහර විට චෝදනා කරන්න පුළුවන් මං ඒකාධිපතින්ට පක්ෂද කියලා. මම දකින්නේ ඒකාධිපතියෙකු යටතේ හෝ මිනිස්සුන්ට කන්න ප්‍රමාණවත් තරම් ආහාර, ජලය, නිවාස, ප්‍රවාහන පහසුකම් තිබෙනවා එක හොඳයි. එහෙම නැති ඉතාම ව්‍යසනකාරී අවුල් සහගත ප්‍රචණ්ඩ සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බිහි වෙනවට වඩා. ඇත්තම අද ලිබියාවේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ගඩාෆි මිය යන විට එකම ඉලක්කමක් සඳහන් කළොත් උතුරු අප්‍රිකාවේ, සමස්ත අප්‍රිකාවේම දකුණු අප්‍රිකාවට පස්සේ, නෙල්සන් මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාවට පසුව වැඩිම දළ ජාතික ඒක පුද්ගල ආදායම තිබුණු රට. ගඩාෆි මිය යන විට ලිබියාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 150. ඒ රට විනාශ කරන්නේ නේටෝ මැදිහත්වීම. ඒ නේටෝ මැදිහත්වීමට නිලන්ති 2011 මාර්තු මාසේ 17 වෙනිදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවසරය දෙනවා. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නය තමයි එදා ලිබියාව එවැනි ව්‍යසනයකට ගොදුරු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය, නෛතික පදනම සලසපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කියනවා මේක යුද අපරාධයක්, පරීක්ෂා කරන්නට ඕනේ. මේ වෙද්දී සාමාන්‍ය සිවිල් පුරවැසියන් සැලකිය යුතු ප්‍රමාණයක් ලිබියාවේ ගැටුම් වලින් ජීවිතක්ෂයට පත් වෙනවා. දිනපතාම අද එය තුවක්කුගත් මිනිස්සුන්ගේ ආණ්ඩුව දේශය. කොයිතරම් ප්‍රචණ්ඩද කියනවනම් සමාජ පරිසරය ත්‍රිපොලි අගනුවර අද බටහිර තානාපති කාර්යාල කිසිවක් නැහැ. මන්ද එහි ඉන්න බෑ. බටහිර පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවත් තමන්ගේ තානාපති කාර්යාලය දැන් වසරකට දෙකකට කලින් ඉවත් කරගත්තා. මේ එකක්. දෙක, මම තෝරගත් ලුහුණින් කතා කරන්න අපේ අල්ලපු රටේ රජපෞලක් ගැන. නේරු ගාන්ධි පරම්පරාවේ වත්මන් තාරකාව රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය ජූලි 3 වෙනිදා ඉල්ලා අස්වුණා. ඒකට ආසන්නතම හේතුව තමයි මැයි මාසේ 23 වෙනිදා අවසන් වුණු, අප්‍රේල් 11 පටන් අරගෙන මැයි මාසේ 23 වෙනිදා අවසන් වුණු ඉන්දීය ලෝකසභාවේ 17 වෙනි මහා මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂයේ ඉතාම අපකීර්තිමත් පරාජයක් අත්කර ගැනීම. දැන් 2014 තමයි කොංග්‍රස් පක්ෂයට දරුණුම පරාජය හිමි වෙන්නේ. එවිට අගමැති ධුරේ හිටිය අගමැති මන්මෝහන් සිං එදා කොංග්‍රස් පක්ෂයට 2014 හිමි වෙන්නේ ආසන 545ක් තිබෙන ඉන්දීය ලෝකසභාවේ මන්ත්‍රී දුර 44ක් පමණයි. මෙවර 52ක් හිමි වුණා. නමුත් එය මෝදිගේ ජයග්‍රහණය සමග සසඳන විට කිසිසේත්ම දේශපාලන පක්ෂයකට සතුටු විය හැකි ජයක් නොවේ. මේ පරාජය සමගම රාහුල් ගාන්ධි තීරණය කළා ඉවත් වෙන්න. නමුත්
කොංග්‍රස් පක්ෂයේ නායකයෝ කියා සිටියා ඉවත් වෙන්න එපා පක්ෂයේ ප්‍රතිසංවිධානය කොට ඉදිරියට ගෙන යමු කියලා. නමුත් දැනට තිබෙන සාධක අනුව නම් නිලන්ති කොංග්‍රස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම ඉතාම දුෂ්කර බවයි පෙනෙන්නේ. රාහුල් ගාන්ධිගේ වයස අවුරුදු 48යි. ඔහු අපි කිව්ව විදිහට ඉන්දියාවේ ඇත්තම කුමාරේ. ඔහු බටහිර මාධ්‍යවල හඳුන්වන්නේ නේරු ගාන්ධි ඩිනස්ටි කියලා, රාජ පරම්පරාව නැත්නම් මේ ප්‍රභූ වංශය. ඒ වංශයේ දැන් ඉන්න ප්‍රකට සාමාජිකයා තමයි රාහුල් ගාන්ධි. ඔහු තීරණය කළා ඉවත් වෙන්න. දැන් අපගේ කියවීම නම් කොංග්‍රස් පක්ෂයේ පරාජයට පිටපස තියෙන සාධක ගණනාවක් තියෙනවා. ඒ ප්‍රධාන දේ තමයි කොංග්‍රස් පක්ෂයටත් ආර්ථික සමාජීය වශයෙන් සමහර ප්‍රගතිශීලීසේ පෙනෙන අදහස් තිබෙන නමුත් මූලික වශයෙන් නරේන්ද්‍ර මෝදීගේ අර නියෝ ලිබරල් ආර්ථික මාදලියෙන් බැහැර විකල්පයක් නැහැ. ඒ විකල්පයක් නැතිකම නිසා ඇතිවෙලා තිබෙන දේශපාලන මානසිකය උපරිම ලෙස ප්‍රයෝජනට ගන්නට නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා සමත් වුණා. ඒ නිසා තමයි ඔහුට 2014දී ගත්ත ජයටත් වැඩි ජයග්‍රහණයක් තමගේ තනි පක්ෂයට භාරතීය ජනතා පක්ෂයට අත්කර ගන්න හැකි වුණේ. මම හිතන්නේ නායකත්වයේ ගොඩනගා ගන්න නොහැකි නම් ඔහු ලංකාවේ බොහෝ නායකයන්ටත් ආදර්ශයෙන්ම යම් පූර්වාදර්ශයක් ලබා දීලා තියෙනවා. ඔව්. බැරි නොහැකි නම් නොහැකියාව පිළිගෙන ඉවත්ව යාම. ඊළඟට තව මම තෝරගත්ත මේ අද අපි ජීවත් වෙන ලෝකයේ මේ එළියේ කතා කරන දේ සහ ඇතුලේ සිද්ධ වෙමින් තිබෙන දේ අතර තිබෙන පරස්පරයේ මනාව පැහැදිලි කරන සිදුවීමක් නෙලන්තේ. අර රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට නායකත්වයේ දීපු ලෙනින් එක වරක් කිව්වා, සමාජයේ තිබෙන ලොකුම ප්‍රතිවිරෝධය තමයි කියන දේ සහ කරන දේ අතර පරතරය. කුමක්ද මේ සිදුවීම? පසුගිය සිකුරාදා මේ ගෙවිගිය සතියේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව ස්පාඤ්ඤ අසල ජිබ්‍රෝල්ටා ආසන් සමීපයේදී සිරියාව බලා යාත්‍රා කරමින් තිබූ ඉරාන තෙල් නෞකාවක් පැහැරගත් අල්ලගත් බලහත්කාරයෙන් ඒකට ඇතුළු වෙලා ඒක අත්අඩංගුවට ගත්තා. බ්‍රිතාන්‍යයේ තර්කය තමයි මේ නෞකාවේ තෙල් ටොන් 300,000 ගෙන යමින් සිටිනවා සිරියාවට. සිරියාවට තෙල් අපනයනේ වෙළඳාම යුරෝපා සංගමය විසින් තහනම් කරලා තියෙන සම්බාධක පනවල තියෙන. ඒ සම්බාධක කඩකල නිසා ඒ නෞකාව අත්අඩංගුවට ගත් බව තමයි බ්‍රිතාන්‍යයේ මතය සහ බටහිර ලෝකයේ මතය. දැන් මේකට ඉරානයේ විරෝධය දක්වලා තිබෙනවා. ඉරානයේ කියනවා අපේ යාත්‍රාව වහාම දෙන්න. ඒ වගේම දියුණු බලවත් රටවල යුරෝපීය රටවල සහ ඇමරිකාවේ බුද්ධ්‍යංශ වාර්තා කරලා තියෙනවා ඉරානය මේ ක්‍රියාවට එකට එක කරાવી ළඟදීම බ්‍රිතාන්‍ය නෞකාවක් පැහැර ගැනීම. මම අර කලින් කිව්ව ප්‍රතිවිරෝධය තමයි යුරෝපා සංගමය කියන්නේ හවුලක්. ඒකට පුළුවන් තමන්ගේ කැමැත්ත අනුව සෙසු රටවල් සමග වෙළඳ ගනුදෙනු නතර කරන්න. නමුත් ඒට අයිතියක් නැහැ සංවිධානයෙන් බැහැර සිටින රටකට මෙහෙම බලහත්කාරකමක් කරන්න. නිලන්ති ලෝකයේ සම්බාධක පනවන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. තනිතනි රටවලට හෝ මේ කලාපයේ හවුල් වලට පුළුවන්. අනිත් එක තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පුළුවන්. අන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක පැනෙවුවා නම් එක්සත් ජාතීන්ගේ සියලු රටවල් බැඳෙනවා ඒ කොන්දේසිය අනුව ක්‍රියා කරන්න. නමුත් EU කියන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නෙමෙයි. රටවල් 27ක හවුලක් පමණ. දැන් ඒ රටවල් 27 තමන් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න කියලා නැත්නම් ඒ තීරණයෙන් බැදෙන්න කියලා හවුලෙන් පිට ඉන්න ස්වාධීන රටවලට බල කරන. මේක බලහත්කාරය. නමුත් එහෙම බල කරන රාජ්‍යයන් තමයි සෙසු රටවලට රූල් ඔෆ් ලෝ නීතියේ පාලනය දේශනා කරන්නේ. මේ තමයි අර ලෙනින් කියු කියමන නැවත පැහැදිලි වෙන තැන. කියන දේ සහ කරන දේ අතර වෙනස. ඊළඟ ලුහුඩින් ඉතාම කෙටියෙන් ජූලි මාසේ පළමුවෙනිදා සඳුදා මේ අලුත් මාසේ රුසියාවේ මුහුදු ගැඹුරු මුහුදේ ගමන් කරන නෞකාවක්
එක්ක හටගත් ගින්නකින් 14 දිනක් මිය ගියා නාවික හමුදා සෙබළු. මේක සබ්මරීනයක් නොවේ. ඉංග්‍රීසියෙන් ඒක අඳුන්වන්නේ සබ්මර්සිබල් ක්‍රාෆ්ට්. ඒ යාත්‍රාව සබ්මරීනයක් මෙන් ස්වාධීන ක්‍රියාකාරීත්වයක් සහිත මහ පරිමාණ මේ ප්‍රහාරක යාත්‍රාවක් නොවේ. නමුත් ඒකට පුළුවන් දිය යට ඉඳිමින් පරිවේෂණ කරන්න. මේ යාත්‍රාව යෙදී සිටියේ ආක්ටික් ප්‍රදේශයේ මුහුදු පත්ල පරීක්ෂා කරමින්. දැන් එයිනුත් පැහැදිලි වෙනවා දැන් මේ ආක්ටික් ප්‍රදේශයේ අද මහබලවතුන්ගේ ගොදුරු බිම දඩයම් භූමියක්. මන්ද ඒ විශාල වශයෙන් තෙල් ගෑස් සහ ලෝහ වර්ග තැන්පත් වී තිබෙන නිසා. දැන් නිලන්ති ඔබේ මේ වැඩසටහන සුන්දර ඉරිදානේ පසුගිය සුන්දර ඉරිදා අප මෙතන කතා කරමින් සිටියේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර තුන්වෙනි හමුව සිද්ධ වුණා ජූලි 30 වෙනිදා. ඒ සිදුවුණේ සුවිශේෂී ස්ථානයක. ඒ තමයි උතුරු දකුණු කොරියා දෙරට වෙන් කරන භූමි භාගයක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ යුද මුක්ත කලාපය ඩී මිලිටරයිස්ඩ් සෝන් කියලා. ඒ කලාපයේදී තමයි හමුව සිද්ධ වුණේ. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු භූමියටත් පය තැබුවා ඉතා කෙටි වේලාවකට. ඒ අනුව ඔහු ඉතිහාසගත වෙනවා උතුරු කොරියාවට, කියන්නේ ඇමරිකාව විසින් පසමිතුරු රාජ්‍යයක් ලෙස සැලකනු ලබන එක්තරා කාලයකදී දැවැන්ත විනාශයක් සිදු කළ උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම දුරයේ සිටින ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්. කෙටි වේලාවයි හිටියේ. මුළු හමුවටම ගත වුණේ විනාඩි 50යි. ඊට පෙර ඇමරිකානු නායකයෝ දෙදෙනෙක් ගියා උතුරු කොරියාවට. ඒ 1994 ජනාධිපති හිටපු ජනාධිපති ජිමි කාට, 2009 හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්. ඒ ඔවුන්ගේ ගමන් වලින් සාර්ථක ප්‍රතිඵල අත්ුණත් මේ හමුවේ එහෙම දැනෙන සුළු ප්‍රතිඵලයක් ගැන වාර්තා වෙන්නේ නැහැ. මෙහි සුවිශේෂතා අඳුනා ගන්න කලින් මේ හමුවීම් තුන්වෙනි හමුව වෙන්නේ කොහොමද කියන එක බලමු. පළමුවෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් කිම් ජොං උන් හමු වෙන්නේ 2018 ජූනි මාසේ 12 වෙනිදා සිංගප්පූරුවේ සන්තෝසාහිදී. ඉන්පසු ඔහු කිම් ජොං හමු වෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 27-28 දෙදින වියට්නාමේ හැනෝයි නගරයේදී. පළමු හමුවේදී විශාල බලාපොරොත්තු ඇති වුණා උතුරු කොරියාව සහ ඇමරිකාවත් රුසියාව චීනය සම්බන්ධ වෙච්ච මේ ලෝක ගැටලුව සාමකාමී දිශාවකට යොමු කිරීමට ඉවහල් වනු ඇතැයි කියා. නමුත් එය තවම එසේ සිදුවී නැහැ. හැනෝයි සමුළුව අසාර්ථක එකක්. ඒක බටහිර විචාරකයම හඳුන්වන්නේ අසාර්ථක සමුළුවක් හමුවක් විදිහට. විනාඩි කිහිපයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා මේසෙන් නැගිට කියා. හේතුව උතුරු කොරියානු නායකයා ඔහුගෙන් ඉල්ලා සිටියා ඇමරිකාව උතුරු කොරියාවට පනවා ඇති බරපතල සම්බාධක ඉවත් කරන ලෙස. ඊට ඔහු එකඟුනේ නැහැ. දැන් මෙවර සමුළුවේදී නිශ්චිත ප්‍රතිඵලයක් අත් නොවුණු නමුත් අර හැනෝයි සමුළුවෙන් පසුව ඇති වී තිබුණු සැකසංකා පහව යන වාතාවරණය දකින්නට පුළුවන්. දෙපාර්ශ්වයේ එකඟ වුණා කොරියානු මහත් අර්ධද්වීපයේ නියෂ්ටික අවිහරණය සඳහා වන සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. සංහිඳියාවකට යොමු වන ආකාරයෙන් මේ ඉදිරි ගනුදෙනු සැලසුම් කරන්න ඔවුන් අතර වාචික එකඟත්වයක් ඇති වුණා. මුළු රැස්වීමට ගත වූ කාලය විනාඩි 50යි. උතුරු කොරියාව මේ හමුව හඳුන්වලා තිබුණේ ඓතිහාසික විශිෂ්ට හමුවක් ලෙස. උතුරු කොරියාව පැත්තෙන් විශාල වශයෙන් ඒ ගැන ප්‍රසාදයෙන් කතා කළා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ ජනමාධ්‍ය මේ හමුව ඇතැම් අය අඳුන්වලා තිබුණේ ෂෝ එකක්, ප්‍රදර්ශනයක් විතරයි. එයින් අනාගතය පිළිබඳ යම් සුභවාදී අපේක්ෂාවන් ජනිත කළත් යම් ප්‍රමාණයකට කොයි දිශාවකට මේක ගමන් කරයිද කියන පෙන්නුම් කළේ නැහැ කියන එකයි ඔවුන්ගේ අදහස්.
ඔවුන් බලප විශේෂෙන් ඩොනල් ට්‍රම්ගේ ක්‍රියාපිළිවෙතට විරුද්ධ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් කියන්නේ මේ ට්‍රම් ජනාධිපතිවරණයේදී ලකුණු දමා ගැනීමට කරපු තවත් වෑයමක්. මොකද එහෙම කියන්න හේතුව තමයි මේ රැස්වීම පිළිබඳ ඉඟිය යන්නේ ඉතාම අහම්බෙන්. පසුගිය ජූලි ජූනි 28-29 ජපානයේ ඔසාකාහි පැවති G20 14 වෙනි නායක සමුළුවට සහභාගී වෙමින් සිටින අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පිටර් පණිවිඩයකින් කියන උතුරු කොරියානු නායකයා කැමතිනම් මම ඔහු හමු වෙන්න සූදානම් කියයි. නමුත් තොරතුරු දන්න විචාරකයන්ගේ අදහස නිලන්ති මෙවැනි හමුවක් මෙහෙම බොහෝම අහම්බෙන් සැලසුම් කරන්න බෑ. මේක තිබුණා යටි අදහස තිබුණා. ඒ යටි අදහසට ප්‍රාණයක් ලබා දුන්න ඔහුගේ ට්විටර් පණිවිඩේ නැත්තම් කොරියාවට මේ ට්විටර් පණිවිඩය ලැබුණු වහා සතියකින් මේ සංවිධාන කරන්න බෑ. ඒක අපහසු කාර්යයක් මන්ද ඒ සිදුවුණේ යුදමුක්ත කලාපය නිසා. යුදමුක්ත කලාපය කියලා කියන්නේ 1950 සිට 53 දක්වා කොරියානු දෙරට අතර ඇති වුණු යුද්ධය පසුව යුද විරාමයකින් අවසන් වුණා. ඉන් අනතුරුව තමයි මේ භූමි භාගය නිර්මාණය කරන්නේ. එහි මෙහි තිබෙන සාධනීය පැති තමයි උතුරු කොරියාවත් ඇමරිකාවත් අතර මේ මෑත වසර කිහිපයේ තිබුණේ බරපතල විරසක බව. 2017 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී කතා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලිව කියනවා අපට විකල්පයක් නැහැ. උතුරු කොරියාව ඔහු භාවිත කළ වචනේ ටෝටල් ඩිස්ට්‍රක්ෂන් මුළු මනින්ම විනාශ කරනවා හැර. ඒ විතර නෙවෙයි ඒ කතාවෙද්දිම ඔහු කියනවා මේ දැට් ලිටල් රොකට් මෑන් අර පුංචි රොකට් මිනිහා කියලා තමයි ඔහු කිම් ජොන් අඳුන්වන්නේ. ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාවත් ඔහුට වයසක මහල්ලා මෝඩයා ආදී අවමන් සහගත වචන භාවිත කළා. දෙගොල්ලෝ කිව්වා කිම් ජොන් කිව්වා මගේ මේස උඩත් න්‍යෂ්ටික බොත්තමක් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකට පිළිතුරු වශයෙන් කියනවා මගේ මේස උඩත් තියෙනවා ඒක වැඩ කරනවා but it works. ඒ කිව්වේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික බොත්තම වැඩ කරන්නේ නැහැ කියන එක. උතුරු කොරියාව දැනට නිරව යුද්ධයෙන් ඉතුරු වෙලා තිබෙන බරපතල ගැටුම මේක සාමකාමී ලෙස සමතෙකට පත් කරගන්න උතුරු කොරියාවට නම් විශේෂයෙන් අවශ්‍යයි. මන්ද උතුරු කොරියාවේ වත්මන් නායකයා ඒකාධිපතියෙක් වුණත් ඔහුට අවශ්‍ය වී තිබෙනවා උතුරු කොරියාවේ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න. ඒකට බලවත් බාධකයක් මේ න්‍යෂ්ටික වැඩසටහන මුල් කොටගෙන ඇමරිකාව විසින් පනවා තිබෙන බරපතල සම්බාධක. ඉතින් අපි ඉදිරි කාලයේදී බලමු කුමක්ද වෙන්නේ කියලා. ඔව්, රටක දේශපාලන ස්ථාවරත්වය ඇත්තටම රටේ හොඳ සංවර්ධනයකට ශක්තිමත් පදනමක්. ඉතින් සුඩානයේ මෑත කාලීන දේශපාලන මුහුණුවර ස්ථාවරත්වය මොන වගේද? මාස 7ක් තිස්සේ සුඩානයේ ඇවිල ගිය විරෝධතා පොලිස් පහර දීම් වලින් කඳුළු ගෑස් ප්‍රහාර වලින් ඝාතන වලින් සලකුණු වූ විරෝධතා ව්‍යාපාර වල අපේක්ෂා දනවන සුළු අවසානයක් නැත්නම් දෙපාර්ශ්වය අතර එකඟත්වයක් ඇති වුණා පසුගිය සතියේදී ගිවි ගිය සතියේදී. ඒ එකඟත්වය තමයි ජූලි 4 වෙනිදා තමයි මේ එකඟත්වය ප්‍රකාශයට පත් වුණේ බ්‍රහස්පතින්දා. මිලිටරි කවුන්සිලේ පාලක මිලිටරි කවුන්සිලේ සහ ඉරානයේ සුඩානයේ ඒ හමුදා පාලනයට එරෙහිව විරෝධතා මෙහෙයවපු සුඩාන වෘත්තිකයන්ගේ සංගමය Sudanese Professional Association ඒක නිර්මාණය වෙන්නේ වෛද්‍යවරු වෙනත් වෘත්තිකයෝ ඉංජිනේරු ගණකාධිකාරීවරුන් වැනි සමාජයේ ප්‍රභූ ස්තරවලින් සාමාන්‍ය ජනයාත් ඒකට සහභාගී වෙනවා. මේ විරෝධතා පෙළපාලි වලදී ස්ත්‍රීන්ගේ සහභාගිත්වය 70%ක පමණ ඉහළ මට්ටමක තිබුණා. මෙන්න මේ දෙපාර්ශ්වයේ දැන් එකඟත්වයකට ආවා. අවසානයේදී සුඩානයේ සිවිල් පාලනයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලකට ඔවුන් එකඟ වෙලා තිබෙනවා. මේ එකඟත්වය දෙගොල්ලම නම්‍යශීලී වීමෙන් තමයි ඇති කරගෙන තිබෙන්නේ. මුල් කාලයේදී විරෝධතා කරුවෝ කිව්වේ තනිකරම හමුදා පාලනය අවසන් කරන්නට ඕන කරලා ඉතා ඉක්මනින් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබන සිවිල් ආණ්ඩුවක් පත් කරගත යුතුයි. දැන් ඔවුන් එකඟ වී තිබෙනවා. අවුරුදු 3යි මාස 3ක සංක්‍රාන්ති කාලය. ඒ කාලය තුල සුඩානයේ පාලනය කරන්නේ මිලිටරි සහ සිවිල්
ඒකාබද්ධ අධිකාරියක් විසින්. ඒ අධිකාරියේ මුල් මාස 21 සභාපතිත්වය හමුදාවේ නිලධාරියෙකුට ඉන් අනතුරුව කාලයේ අර විරෝධතා ව්‍යාපාරයේ විසින්නම් කරනු ලබන තැනැත්තෙකුට. එක්කි සංක්‍රාන්ති කාලය තුළ ඔවුන් එකඟ වී තිබෙනවා මැතිවරණ පැවැත්වීම සඳහා සිවිල් පාලනයක් ඇති කිරීම අවශ්‍ය නෛතික රාමුව සම්පාදනය කිරීම. දැන් මේ ඒ දෙපාර්ශ්වය අතර ඇති වූ ගිවිසුමින් පැහැදිලි වෙනවා ඉතාම කුරිරු හමුදා යන්ත්‍රණයකට වුවත් මහජන විරෝධතා නැගී එන විට එය නොසලකා සිටීමට නොහැකි බව. සුඩානයේ පාලක මිලිටරි පාර්ශ්වය මෙවැනි එකඟත්වයකට ආවේ පහරදීමෙන් ඝාතනය කිරීමෙන් විරෝධතා මර්ධනය කිරීමට නොහැකි වූ නිසා. ජූනි මාසේ 3 වෙනිදා සුඩානයේ කාර්ටූම් නුවර ඇති වූ තිබුණු විරෝධතා පෙළපාලිවලට පොලිසිය වෙඩි තැබීමෙන් 100කට අධික පිරිසක් මිය ගියා. මේ මුළු කාලය තුළ මිය ගිය සංඛ්‍යාව 6700ක් වෙන්නට පුළුවන්. එහෙත් විරෝධතා කරුවෝ මරණ නොතකා පාරට පැමිණීම දිගින් දිගටම සිද්ධ වුණා. ඒ නිසා තමයි හමුදා තන්ත්‍රයට බල කරනු ලැබුවේ අතරමඟ සමාදානයකට එන්න ඒ විරෝධතා ව්‍යාපාරය සමග සාකච්ඡා කරන්න. කොතනින්ද මේ විරෝධතා ආරම්භ වෙන්නේ? අපි ඉතාම කෙටියෙන් මේ විරෝධතා හඳින් තේරුම් ගැනීමට නිලන්ති මම විශ්වාස කරනවා. අපි නැවත වර සුඩානයේ අඳුන ගනිමු. ඉතාම කෙටියෙන් සුඩානය තමයි 2011 දෙකඩවීමට පෙර අප්‍රිකානු මහද්වීපයේ තිබුණු විශාලතම රාජ්‍යය. එය 2011 බටීර මාධ්‍ය කියන විදිහට පෙන්ව ගියා. නමුත් ඇත්ත තොරතුරු අනුව නම් වෙන් කරනු ලැබුවා. ලෝකයේ බලවත් රටවල් එක තුළ විශේෂයෙන් ඒකේ කපුකම කළේ නෝවේ රාජ්‍යය. අර අපේ රටට ආවේ සාමය උදා කිරීම සඳහා. ඒගොල්ලෝ තමයි ඒක කළේ. අර ලොකු රටවල ආශිර්වාදය ඇතිව සුඩානයේ දීර්ඝ කාලයක් යටත් විජිතයක්ව තිබුණා. බ්‍රිතාන්‍යය සහ ඊජිප්තුව එක්ව එය පාලනය කළේ. 1956 නිදහස ලැබෙනවා. නිදහස ලැබුණු දා සිටම සුඩානයේ අභ්‍යන්තර ගැටුම් හටගත්තා මුස්ලිම් සහ ක්‍රිස්තියානි මිනිස්සු අතර. සුඩානයේ පාලනය වුණේ හමුදා පාලකින්ගේ යටතේ දිගටම. කුමන්ත්‍රණ සිදුවී තිබෙනවා 15ක්. දීර්ඝ කාලයක් පාලනය කළා ඒ රට නිමේර් අල් ජෆාරී කියන අල් නිමේරී නමැති ඒකාධිපති පාලකෙක්. ඉන් පසුව අවුරුදු 30කට කලින් 1989 බලයට එනවා ඕමාර් අල් බෂීර්. ඔහුත් ඒකාධිපති පාලකෙක්. මෙතන විශේෂ කාරණයක් තියෙනවා. 1985 සුඩානයේ තත් දිලිඳු රාජ්‍යයක්. එහි භූමිය දැනට තියෙන සුඩානයේ භූමිය වර්ග කිලෝමීටර් 18,86,000. ඔබට හිතාගන්න පුළුවන් කොයිතරම් දැවැන්තද. නමුත් මේ භූමියෙන් වැඩි හරිය ශුෂ්කයි. නිසල් මේ දිලිඳු දේශයේ 1985 තෙල් හම්බ වෙනවා. දැන් අද වන විට සුඩානයේ දවසකට තෙල් බැරල් 1,05,000ක් විතර අපනයනය කරනවා. තෙල් ලැබීමෙන් පසුව අන්න ලෝකයේ බලවත් රටවලට අවශ්‍ය වෙනවා සුඩානයේ ගැටුමට මැදිහත් වෙන්න. ඒ අනුව තමයි සුඩානයේ දෙකඩ කරන්නේ. 2011 සුඩානයේ දෙකඩ කරාම සුඩානයේ තෙල් සම්පතින් 75%ක් යන්නේ අලුතෙන් බිහි කළ රාජ්‍යයට. එතන සිට සුඩානයේ බරපතල ආර්ථික ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි සහනාධාර කපා හරිනෝ, පාම් මිල ඉහළ යනෝ, අධ්‍යාපන වියදම් ඉහළ යනෝ, ආහාර හිගයක් ඇති වෙනවා. 2018 දෙසැම්බර් මාසෙදී මිනිස්සු පාරට එනවා හමුදා පාලනය පළවා හැරීම සඳහා. අප සාක්ෂි අනුව මේ සුඩානයේ මුහුණ පා සිටින ඛේදවාචකයට එක හේතුවක් අර බලවත් රටවල මැදිහත් වීම. අනික් හේතුව තමයි ඒ රටවල නිදහස ලැබීමෙන් පසු බලයට පත් වුණු දූෂිත මර්ධනකාරී පාලක පෙළන්තිය. ඉතින් දැන් මේ ඇතිවෙලා තියෙන දේශපාලන එකඟත්වය ගැන ජනතාවගේ විශාල පිබිදීමක් තියෙනවා. කාර්ටූන් නුවර වීතුවල 10,000 ගණනින් ස්ත්‍රීන් පුරුෂයන් සහ ළමයි
පාරට ඇවිල්ලා තමන්ගේ සතුට පළ කළා. අපි බලමු ඉදිරි කාලයේදී ඒ රටට සෞභාග්‍ය උදා වේද කියලා. පිට මේ වැඩසටහනින් මේක සාකච්ඡා කරන්නත් පුළුවන්කම ලැබේ. ලැබේවි කියලා අපි අපේක්ෂා කරනවා. ඔව් අපේ අවසන් මාත්‍රකාව ලෝකයේම අවධානය දිනාගත් හොංකොංහි විරෝධතා ව්‍යාපාරයේ අලුත්ම මුහුණුවර. මේක ටිකක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට පත් වෙලා තියෙනවා. පසුගිය සඳුදා ජූලි 1 හොංකොං විරෝධතා කරු වූ සිය ගණනක් හොංකොං විවස්ථාදායක සභාව ගොඩනැගිල්ලට කඩා වැදුණා. කඩා වැදිලා අපේ විවහාර භාෂාවෙන් කියනවා නම් යකා නැටුවා. ඉංග්‍රීසි මාධ්‍යවල තිබුණේ රැන්සැක්ට්. එක විශාල අවුලක් ඇති කරා. දේපළවලට අලාභ හානි සිදු කළා. අවසානයේදී පොලිස් හමුදාව පොලිසිය පැමිණ ඔවුන් පළවා හැරියා. දැන් මෙයින් පෙන්නුම් කරනවා හොංකොං විරෝධතා සාමකාමී ස්වරූපයෙන් පටන් අරන් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිමින් තිබෙනවා. දැන් මම මේ මාතෘකාව තෝරගන්න එක හේතුවක් තමයි මේ හොංකොංහි ගැටුම වාර්තා කිරීමේදී ලෝකයේ බලවත් රටවල බටහිර මාධ්‍ය අනුගමනය කරන දෙබිඩි පිළිබඳ නැත්නම් පංච ව්‍යාජ මාය රවටන සුළු මාධ්‍ය කලාව ගැන සඳහන් කිරීමේ අවශ්‍යතාව නිසාත් මම මේ තෝරගත්තේ. දැන් හොංකොං කියන්නේ කුමක්ද? හොංකොං විජිතේ BBC වාර්තාවල බොහෝ විට කියන්නේ හොංකොං බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. ඊළඟට BBC වාර්තාව කියනවා 1842 ඇති වූ අබින් යුද්ධයෙන් පසු චීනය විසින් බ්‍රිතාන්‍යයට හොංකොං පවරා දෙනු ලැබුවා. පවරා දෙනු ලැබුවා නෙවෙයි පැහැරගත්තා. මොකද්ද මේ අබින් යුද්ධය? බ්‍රිතාන්‍යෝ චීන ජනතාවට අබින් පුරුදු කළා. අබින් කන්න. එතකොට චීන මේක විශාල වශයෙන් ව්‍යසන. දැන් අපේ රටේ බහුලව කතා කරන්නේ මේ මත්ද්‍රව්‍ය උදර එමෙන් සමාජ ව්‍යසනය බවට පත් වුණා. අවසානයේදී චීන අධිරාජයා තීරණය කළා චීනය ඇතුලේ අබින් වෙළඳාම තහනම් කරන්න. ඊට බ්‍රිතාන්‍ය කිව්වා මෙන්න චීනය නිදහස් වෙළඳාමට බාධා කරනවා කියලා චීනය සමග යුද්ධට ගියා. ඒක තමයි පළමුවෙනි අබින් යුද්ධය. ඒ අබින් යුද්ධයෙන් අනතුරුව ඔවුන් හොංකොං ඇඳගත්තා. ඒක දූපත. බ්‍රිතාන්‍යයන් යටතේ හොංකොං විශාල සම්මිශ්‍රණයක් සහිත සංකමනිකයෝ විවිධ රටවල ජනතාව ව්‍යාපාරිකයෝ සමාජ ක්‍රියාකාරිකයෝ සරණාගතයෝ අපරාධකාරයන්ගේ සමන්විත රාජ්‍යයක් බවට මිශ්‍ර සංස්කෘතිය. මිශ්‍ර සංස්කෘතිය. චීනය බලවත් රාජ්‍ය බවට පත්වීමෙන් පස්සේ බ්‍රිතාන්‍යයට කිව්වා 80 ගණන් වලදී අපිට හොංකොං ආපහු ඕන. ඒ වන විට චීනයේ බලවත් රාජ්‍ය බවට පත්ව සිටි නිසා බ්‍රිතාන්‍යයට ඒ පැහැර හරින්න බැරි හැකි උනේ නැහැ. මොකද ඒ විශාල ගැටුමකට මුල් විය හැකි නිසා. අවසානයේදී එකඟත්වයකට පැමිණ 1997 චීනයට හොංකොං දේශය නැවත පවරනු ලැබුවා. මේක චීනය බ්‍රිතාන්‍යයට දුන්න නෙවෙයි බ්‍රිතාන්‍ය චීනයෙන් බලහත්කාරයෙන් ගත්ත දේශයක්. එතකොට හොංකොංහි තිබුණේ චීනයේ තිබුණේ සමාජවාදී කමියුනිස්ට් ආණ්ඩුවක්. හොංකොංහි තිබුණේ අර බ්‍රිතාන්‍යයන් විසින් රෝපණය කරන ලද වාණිජ වෙළඳ අතිශය පාරිභෝගිකවාදී සමාජයක්. එතකොට චීනය හොංකොං පවරාගත් විට ක්‍රමයක් හඳුන්වා දුන්නා One country, two systems. එක රටයි තනි රට ක්‍රම දෙක. චීනය ඇතුළේ සමාජවාදී ක්‍රමේ චීනයේ හොංකොංහි ඒ සුපුරුදු ක්‍රමය. නමුත් චීනයේ පාලනය යටතේ. මේ දැනට මාස කිහිපයකට පෙර හොංකොංහි ආණ්ඩුව හොංකොං ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කළ උදර්පන නීතියක් සම්මත කරන. මේ නීතිය අනුව කෙටියෙන් අවසානයේදී හොංකොංහි බරපතල අපරාධවලට චෝදනා ලබන්නන් ප්‍රධාන චීනයට භාර දීම තමයි ප්‍රතිඵලය. දඬුවම් පැමිණීම සඳහා. මෙය බොහෝ දෙනා අර්ථකථනය කළා චීනය හොංකොංහි නිදහස පැහැර ගැනීම චීනයේ බලහත්කාරී පාලනයට හොංකොං යටත් කිරීම නිදහස අහිමි කිරීම. ඒ අනුව තමයි මේ විරෝධතා එන්නේ. ඒ විරෝධතා සැලසුම් සහගතව හෝ ඉබේ ඇති වුණත් නිසැකවම සාක්ෂි තියෙනවා ඒ විරෝධතා ප්‍රයෝජනට ගනිමින් සිටිනවා ලෝකයේ ප්‍රධාන බලවේග චීනයට.
ඔබට පහර දීම සඳහා හේතුවක් නිර්මාණය කරන්න. ඔබට මතක ඇති අර චීනයේ කලක් පීක් බීජිං නුවර තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ පිරිස්වල පෙළපාලි අවසානයේ තියෙන්නන්මෙන් චතුරස්වේදී චීනය හමුදාවේ පෙළපාලි මර්ධනය කළ සිය ගණනක් හෝ දහස් ගණනක් ඝාතනය වුණා. ඒ අවස්ථාවේදී චීනය බරපතල ලෙස හුදකලා කරන්න බටහිර රටවලට හැකි වුණා. මෙවරත් ඔවුන්ගේ උත්සාහය එය. නමුත් අප දකින විදිහට නම් චීනයේ මෙවර ඉතාම කල්පනාකාරීව එවැනි ප්‍රචණ්ඩ ප්‍රියවරකට යන්නේ නැතුව තමයි මේ ප්‍රකෝපකාරී ක්‍රියා හමුවේ ක්‍රියා කරමින් සිටින්නේ. අවසාන වශයෙන් අපිට වෙලාව තියෙනවා එකම කාරණා. දැන් බ්‍රිතාන්‍ය වාර්තා වල සා බීබීසී සීඑන්එන් නිව්යෝක් ටයිම්ස් වාර්තාවල මේ සිද්ධි ගැන කියන විට චීන ආණ්ඩුව හඳුන්වන්නේ කමියුනිස්ට් ගවර්න්මන්ට් ඔෆ් චයිනා. චීනයේ කමියුනිස්ට් ආණ්ඩුව. දැන් කමියුනිසම් නැත්නම් කමියුනිස්ට් වාදය කියන්නේ සමාජ ආර්ථික දෘෂ්ටිවාදයක්, දර්ශනයක්. ඒක හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. මේ කමියුනිස්ට් වාදය බිහි වෙන්නේ ධනවාදයට විකල්ප මතවාදයක් ලෙස. එසේනම් නිවැරදි ක්‍රමය චීන ආණ්ඩුවේ මතවාදයට කමියුනිස්ට් ලේබලේ අනිවාර්යෙන් අලවනවා නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගැන සඳහන් කරන විටත් කිව යුතු නැද්ද? කැපිටලිස්ට් ගවර්න්මන්ට් ඔෆ් යුනයිටඩ් කිංඩම් නැත්නම් බ්‍රිටන් කියලා. එහෙම කියන්නේ. මෙන්න මේක තමයි ලෝකයේ අනිත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සාර ධර්ම දේශනා කරන ජනමාධ්‍යන්ගේ සැබෑ ස්වභාවය. කෙසේ වුවත් අවසාන වශයෙන් හොංකොංහි විරෝධතා තවම අවසන් වී නැහැ. බොහෝ විට එය වර්ධනය වෙන්න, වර්ධනය කරන්න චීනයට පසමිතුරු බලවේග උත්සාහ කරාවි. නමුත් මේ මොහොතේ චීනය හැකිතරම් සංයමෙන් ක්‍රියා කරමින් සිටිනවා තියෙන් ආන්මෙන් වැනි අපරාධයක් සිදු කරන්නේ නැතිව. සමහර විට චීනයේ උපක්‍රමය සාර්ථක වුවහොත් කෙටි කලකින් මේ සමනය වෙන්නට පුළුවන්. නමුත් ඒ අවසාන සමනය වීම නොවෙයි, මන්ද නැවත නැවතත් මෙවැනි සිදුවීම් ඇතිවීම මේ බල දේශපාලනය ඇතුළේ අපේක්ෂා කළ යුතු දෙයක්. මං හිතන්නේ ලෝක සිතියමම අපේ මැදිරියේ දිගහැරියා හා සමානයි. ලෝකයේ බොහෝ රටවල් වල ඇත්ත ඇති සැටියෙන් දකින්න අපිට සියත මැදිරියේ ඉඳලත්, ඔබට නිවසේ ඉඳලත් හැකියාව ලැබුණා. පවිත්‍ර අපි ස්තුතිවන්ත වෙමු අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදි මොහන් සමරනායක මහත්මයාට. තව ලෝකයේ බොහෝ දේ, අපිට නොපෙනෙන බොහෝ දේ දකින්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න ඕනේ. ඔබතුමාට දීර්ඝායු වෙන්න ඕනේ. සුබ දවසක්, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.